පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේ දේශපාලන ලෝකේ කෙලෙහුගුණේ කියන එක දශමයක්වත් දන්නේ නැති මිනිස්සෙක්. දොහොත් මුදුන් දීගෙන පන්සල් වලට ගිහිල්ලා වැඳගෙන සම්දර්ශන පැවැත්වුවා ඇරෙන්නට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළවෙනි පාඩම පිළිබඳවත් අවබෝධයක් නැති මිනිහෙක්. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනියටම ලෝකවාසී ජනතාවට ලබා දුන්න පාඩම තමයි කෙලෙහි ගුණේ නැත්නම් කෘතවේදීත්වය. ඒ කෘතවේදීත්වය මත තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීම සඳහා පිට දීගෙන ඉන්න ලැබිච්ච රුක්සේට දෙස සතියක්ම ඇස්පිය නොහෙලා බලා සිටමින් කෘතවේදීත්වය පුදු කරන්නට කටයුතු කළේ. හැබැයි ඒ බුද්ධ ධර්මයේ අදහන දොහොත් මුදුන් දී වදින මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ දේශපාලන ජීවිතයේ ආරම්භ කරපු තැනටවත් කෙලෙහි ගුණේ දැක්වේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔහු කෙලෙහි ගුණේ නෙමෙයි, ඔහු වෛරක්කාර විදිහක පුද්ගලයෙක් විදිහට වැඩ කටයුතු කරේ. ඔහු තමන් මහලේකම් ධූරයේ දරපු පක්ෂයට කොකා පෙන්නලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්කාසු වෙලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණයට ජයග්‍රහණය කරාට පස්සේ ඔහු පළවෙනිටම කරපු වැඩේ තමයි තමන් නිර්මාණය වෙච්ච තමන් මහලේකම් ධූරයේ දරපු තමන් ජන අමාත්‍ය ධූර හොබවපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගහන්න පටන් ගත්ත එක. මහින්ද රාජපක්ෂ මහත්තයාම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් මෛත්‍රීපාල විසින් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එළෙව්වා කියලා. මන් දන්නේ එළෙව්වද නැද්ද කියන එක. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මෙතන පොදු අපේක්ෂකයා, නිර්පාක්ෂික අපේක්ෂකයා, ජනාධිපතිවරයා කියලා ඇවිල්ලා ඔහු කරේ ආපහු ගිහිල්ලා නිල්පාක්ෂිකයා බවට පත් වෙලා එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණ තත්ත්වයත් ව්‍යාකූල තත්ත්වයකට බවට පත් කරා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන එන මන් නැති නොදරුවෙක් බවට පත් වෙලා ඉවරයි මෛත්‍රීපාල සිරිසේන කරපු ක්‍රියාවලියත් එක්ක.